ආයුබෝවන් දවසේ පුවත්පතෙන් ගෙන එන සිත ටීවී සවස 6 ප්‍රවෘත්ති විකාශයයි මේ මම රුවින්දයා සයුරි සුදසිංහ මුලින්ම දකිමු සිරස්තල ආරක්ෂක අමාත්‍යාංශ වැල්ශීර්ෂ විවාදයට ජනපතිත් එක් වෙයි රටේ ආරක්ෂාව සහ අතීතයේ ආරක්ෂක හමුදා දේශපාලනීකරණය කළ අයුරු අගමැති හා ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේකා හෙළි කරයි රත්නා ආරක්ෂක ලංකා සමාගම ඈවර කෙරේ අමරිකානු පර්ල් වරායට පහර දී 75 වසරක් සපිරේ අනුග්‍රහය ඕනෑම ආප්‍රිකෝ සුපර් මාකට් හා ෂෝරූම් වලදී වාණ්ඩ මිලදීගෙන පවුල් 50කට වයිල්ඩ් ලයිෆ් ඩෙසර්ට් සෆාරි නෞකා සවාරි සහ ගෝන්ටි තරගබලි අත්විඳින්න ගුවන් ටිකට් පත් 200ක් දිනා ගන්න ආප්‍රිකෝ සුපර් සෙන්ටර් ආරක්ෂක අමාත්‍යංශ වැල්ශීර්ෂය සඳහා වන විවාදයට අද පසුරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සහභාගී වුණා. එමෙන්ම එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද අදහස් පළ කළා. බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරේ 19 වෙනි සියවසේ ප්‍රකාශයක් කරලා තිබෙනවා ජාතික රජයක රාජ්‍ය ආරක්ෂා වගේම ජාතික රජයක අභිප්‍රාය අරමුණ යොමු වීමේදී සතුරෙක් සදාකාලික සතුරෙක් නොවන්නේය කිසිදු මිතුරෙක් සදාකාලික මිතුරෙක් නොවන්නේය කියලා හිතන් අලුත් රජයක් විදියට විශාල කැපවීමක් කළා ලෝකේ රාජ්‍ය නායකයින් හමු වුණා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිට ජාත්‍යන්තර සංවිධානවල නායකයින් හමු වුණා ඒ සෑම කෙනෙක් එක්කම අපිම සුහද මිත්‍රශීලීභාවයක් ඇති කරගත්තා අද තිබෙන අභියෝගය මේ කරුණු සැලකිල්ලට ගන්නා විට ජාතික ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයේදී ත්‍රිවිධ හමුදාව කරන්නා වූ කාර්යයට මෙහා ආරක්ෂාව පිළිබඳව යම් ප්‍රශ්නයක් මතුවීමේදී ප්‍රශ්නයක් මතුවේ කියන බව පෙනී යනවා නම් ඊට පෙර නිමිති පහළ වෙනවා නම් අසුභවාදී තත්වයන් නැති වෙනවා නම් මූලික වශයෙන්ම ඒවාට විසඳුම් සෙවීම ඉතාමත් අත්‍යවශ්‍යයි කියන එකයි මම විශ්වාස කරන්නේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීම කියන කරුණවලදී මම අහගෙන හිටියා විශේෂයෙන්ම මෙහිදී ඉදිරිපත් වෙච්ච අදහස් වලදී ඉන්දු ලංකා වෙළඳ ගිවිසුම පිළිබඳව ඇතිවෙච්ච අදහස් මම අහගෙන හිටියා මේ ඉන්දු ලංකා වෙළඳ ගිවිසුම පිළිබඳව මම ඉතාම කාරුණිකව ඉල්ලීමක් කරනවා රටේ ජනතාවට සහ සියලු අංශවලට අනවශ්‍ය බියක් ඇති කරන්න එපයි කියන එක අපි රටක් විදියට රජයක් විදියට ඉන්දියාව විතරක් නෙවෙයි ඉහළ සංවර්ධනයක් තිබෙන ඒ වගේම ආර්ථික වශයෙන් ශක්තිමත් ආර්ථික අනිකුත් සියලු සහයෝගිතා ලබා ගත හැකි සියලු රටවල් සමග අපි බලාපොරොත්තු වෙනවා එකඟතාවයක් ඇති කරගන්න ගිවිසුම් ඇති කරන්න. ඉන්දු ලංකා වෙළඳ ගිවිසුම ඉදිරියේදී අස්සම් කිරීමේදී ඊට පෙර කැබිනට් මණ්ඩලයට දාලා මේ ගරු සභාවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා එහි යම් කිසි නොගැලපෙන දේවල් නුසුසු දේවල් තිබෙනවා නම් ඒවා ඉවත් කරලා සියලු දෙනාට පිළිගත හැකි ගිවිසුමක් අපි අස්සම් කරන්න කියන එක ඉතාම පැහැදිලිව සඳහන් කරන්නට ඕනේ. අලුත් ආනුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් කටයුතු කරගෙන යන ප්‍රශ්නයේදී ඒ සම්බන්ධයෙන්ුත් ඉතාමත් වැරදි මතයක් තමයි රට තුල ප්‍රධාන වශයෙන් ඇතැම් පිරිස් ගොඩනගන්නේ. තව එය සාකච්ඡා මට්ටමේ තිබෙනවා. මේ සියල්ල සම්බන්ධයෙන් අපි කිසිදු තව එකඟතාවයක් ඇති කරගෙන නැහැ. ඒ සියල්ල සාකච්ඡා මට්ටමේ. ඒ නිසා විලඳ ගිවිසුම් වේවා, අදන අලුත් ආනුක්‍රම ව්‍යවස්ථා වේවා, එහෙම නැත්නම් අලුත් හදන අනපනත් වේවා, මේ සියල්ල සම්බන්ධයෙන් අපි පැහැදිලි ජනමතය කුමක්ද මේ රටේ උගතුන් බුද්ධිමතුන්ගේ තිබෙන්නා වූ අදහස් ඒවා අධ්‍යයනය කරමින් ඒවා සැලකිල්ලට අගෙන තමයි අපි කටයුතු කරන්න කියන කාරණාව ඉතා පැහැදිලිව සඳහන් කරන්නට ඕනේ මේ අදි තාක්ෂණික ලෝකයේ තුල ඇතිවන යුදමය තත්ත්වයන් ගැටුම්වලදී අනාගතයේදී මූලික වශයෙන් ආරක්ෂක හමුදාවලට තුවක්කුවෙන් මල්ටි බැරල් වලින් ඒවැයින් කළ හැකි කාර්ය සීමා වෙනවා මූලික වශයෙන්ම සයිබර් තස්ත්‍රවාදය සයිබර් අපරාධකරුවන් මෙවැනි කරුණුවලට නව තාක්ෂණයක් එක්ක මුහුණ දී යුතු වෙනවා ඒ නිසා අපේ රටේ විවිධ ශාස්ත්‍රවල ඊට අදාළ අංශවල සිටින සෑම කෙනෙක්ම මේ සියලු අංශ සඳහා සූදානම් කිරීම අවශ්‍ය වෙනවා ඒ සඳහා අපි ප්‍රතිපාදන වෙන් කරනවා ජාතික ආරක්ෂාව පිළිබඳව ආණ්ඩුවක් විදිහට තිබෙන වගකීම සහ යුතුකම සෑම විටම ඊටාත්ම ඉහලින් අවංකව උපරිම ලෙස අපි ඉෂ්ට කරන බව ඊටාම පැහැදිලිව සඳහන් කරන්නට ඕනේ කිසිම තැනක අපි ඒවා දුර්වල කරලා නැහැ දුර්වල කරන්නෙත් නැහැ රටක් විදියට රාජ්‍යයක් විදියට කිසිවිටකත් හමුදා ශක්තිමත් කිරීමෙන් හැර වෙනත් ආකාරයක කිසි දුර්වල කිරීමකට අපි කිසිවිටකත් ඉඩ දෙන්නේ නැහැ මේ කියන කරුණු සියල්ලත් එක්ක අනාගතය සඳහා වඩා සුබවාදීව යහපත්ව අප සියලු දෙනාම ඊට මුහුණ දීලා හෙට දවසේ අපේ රට වඩා ලෝකේ ප්‍රබුද්ධ ශක්තිමත් විශිෂ්ට රාජ්‍යයක් විදියට ගොඩනගන්න අපි සෑම කෙනෙක්ම එක්ව කටයුතු කරමුයි කියන ගෞරවණීය ආයාචනය කරමින් අපි එකක් කියන්න කැමතියි මේ ආණ්ඩුව මේක ආරක්ෂක ඇමති අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති
ජනාධිපතිතුමා යටතේ මේ රටට මේ කාලෙට අනාගතයට සුදුසු නවීන සන්නද්ධ හමුදා බිහි කරනවා කියලා මම කියන්න කැමතියි. අපි යුද්ධ කරද්දී හොඳ ගුවන් යාන ලැබලා දුන්නේ නැහැ. යුක්‍රේන් එකෙන් ගෙනාව යකඩ කෑලි වගේක්. අද මේ කැබිනට් මණ්ඩලයෙන් ජනාධිපතිතුමා අනුමත කළා තියෙනවා පළවෙනි වතාවට නවීන ඕනෑම සටනක යෙදෙන්න පුළුවන් යාන අරගන්න. First time you are having multi-role combat aircraft in our air force. ඒ පළවෙනි මේ පළවෙනි ස්කොඩ්‍රෝනේ විතරයි මේ ගන්නෙ. පස්සේ තව එකක් අරගන්නවා. කෑ ගහන්න නැතු ඉන්න. අපිට අද මූද යන්න පුළුවන් නැව් ගේන්න යන්නේ. මේ වෙරළ වටේ යන්නේවා නෙමෙයි. ෆ්‍රී ගේට් යාන හදන්න කියලා අද අපි මේ ආණ්ඩුවෙන් අනුමැතිය දීලා තියෙනවා. අද අපේ යුද්ධ හමුදාව එක්සත් ජාතීන්ගේ සාම වැඩසටහන් සඳහා මාලි වලට යනවා. ඉස්සර අපි මොකද්ද කරේ? එක්සත් ජාතීන්ගේ කාර්යාල ඉස්සර ගිහින් අපි ගිහින් සත්‍යාග්‍රහ කරා. පස්සේ කුකුල් මාස්කේවරේ මෙහෙම හමුදාවක් ඇති කරගන්න පස්සේ මෙහෙම බයින් එපා. ඕනෑම යුද්ධ හමුදාවක් තමන්ගේ වැඩකටු දවසන් කරාම ජනතා සහයෝගය ලබා ගන්න යනවා. තමන්ගේ රටේ හෝ වෙනත් රටක අපි දැකලා තියෙන ඉරාකේ ජනතා සහයෝගය නැති නිසා මොකද සිදු වුනේ කියලා. එදා යාපනයේ ගිය යාපනයේ දෙමළ ජනතාව ත්‍රස්තවාදයෙන් බේරන්න. ඒක බේරුවෙන් පස්සේ ජනතාවේ සහයෝගය තියෙනවා නම් ඊට පස්සේ අපිට පුළුවන් අපේ සංඛ්‍යාව කොහොමද යොදවන්නේ කියලා හිතන්න. අයි බලමු මේ ත්‍රස්තවාදී යුද්ධ ගැන හොඳටම ලියුවා එක්කෙනෙක් තමයි ජෙනරල් ගියප්. එතුමා තමයි ඇමරිකාවයි ෆ්‍රාන්සේයි දෙකම පැරද්දුවේ. එතුමා තියෙනවා people's army people's so එතන කියන්නේ ජනතාවයි ත්‍රස්තවාදයයි එකට එකතු වෙලා තිබුණොත් තමයි ශක්තිමත් වෙන්නේ. ඒක වෙන් කරන්න ඕනේ. මලේසියාවේ ත්‍රස්තවාදී යුද්ධේ පරාජය කරපු ජෙනරල් තොම්සන් කියන්නේ ඒකයි. fish and water theory. ඉතින් මේක දන්නේ නැති මිනිස්සු දන්නේ නැහැ මාළු ගැනත් දන්නේ නැහැ වතුර ගැනත් දන්නේ නැහැ කතා කරන. මම එකක් කියන්නම්. අපි ඔක්කොම කනගාටු වුණා යාපනයේ තරුණයන් දෙන්න වෙඩිවැදුණු අවස්ථාවේදී විශාල කැරල්ලක් තිබුණේ. ඔයලා සමාජයට දකුණේ වකුණන්නේ මීට වඩා විශාල කෝලහල තියෙනවා. මට කතා කරලා අහන්න මේ හමුදාව ආපෝ යොදවන්න බැදික. මං කව නෑ දැන් හමුදාව ඔහොම ගියානේ. දැන් ඔයගොල්ලෝ අපි පොලිසිය එක්ක වැඩ කරමු කියලා. එහෙම තත්ත්වයක් ඇති වුණේදී විශේෂයෙන්ම මේ මං කියන එකට පිළිතුරු දෙන්න බැරුවනේ කෑ ගහන්නේ. අද අපේ යාපනයේ හමුදා පාලනය කරන්නේ මේජර් ජෙනරල් මහේ සේනනායක. කවුද එයා? එයා යුද්ධ දින්නෑන් පස්සේ හමුදාවෙන් පිටකල්ල ඇව්වේ රාජපක්ෂ රජිමේ. ගියා ඉරාකෙට, ගියා අෆ්ගනිස්තානෙට, ඉරාකේ තානාපති හැටියට. අද ඉන්නේ පළවෙනි වතාවට හමුදා නිලධාරියෙක් මේජර් ජෙනරල් රණසිංහ. හැම අතින්ම අද නවීන යුද්ධ හමුදාවක් ආරක්ෂක හමුදාවක් අපි සකස් කරගෙන යනවා. ඒකට බය වෙනවා මෙතන කෑ ගහන්නේ. සරත් පොන්සේක ඇදගෙන ගිහින් හමුදාවෙන් අයින් කරලා හිරේට දැම්මා. මම මොනවද කිඹුල් කඳුළු දාන්නේ? සරත් පොන්සේක ගැන කතා කරන්න බැරි. තමුන්නාසය කොහොමද මෙතන කියන්නේ? හමුදාපති ගත්තේ තීරණ හරි බුද්ධිංශයෙන් පිට එක්කෙනෙක් තමයි. මේ අවස්ථාවේදී බුද්ධිංශය ගැන විශ්වාසයක් ඇති කරලා දේශපාලනය කරන්න අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 16 වන දිනයයි. ආරක්ෂක අමාත්‍යාංශය, විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සහ සංවර්ධන උපාය මාර්ග ජාත්‍යන්තර වෙළඳන අමාත්‍යාංශවලට අදාළ වැය ශීර්ෂයන් අද දිනේදී විවාදයට ගෙනුණා. ඒ යුද්ධය හමුදාව ජනකොට්ටාශයකට එරෙහිව කරේ නැහැ. හමුදාව යුද වැදුනේ ජනතාව නිදහස ලබා දෙන්න. හමුදාව යුද වැදුනේ ත්‍රස්තවාදීන්ගෙන් ජනතාව බේරා ගැනීම සඳහා. සිංහල කතාවක් තියෙනවා මැක්කා ගැන කියනවා. කොහෙන් කැරකිලා ආවත් උතුරු නැගෙනහිර යුද්ධයෙන් බැටකා ප්‍රදේශවල හැමදේටම හමුදාව පිටින් වරද පටවන ආකල්පයකුත් යම් අවස්ථාවල මම මේ සභාවේ දැක්කා. මා ඉල්ලා සිටින අය තත්ත්වය නිවැරදි කරගන්න කියලා. උතුර සංවර්ධනය කිරීම ඒ රජයේ මග ඇරිය. ජන ජීවිතයේ ගොඩනගන්න උන් උත්සාහ කරේ නැහැ. පාරවල් වලටම ආකර්ෂණය වුණේ හිටපු නායකයින් පාරවල් හරහා කොමිස් ගැහිම ඔවුන්ගේ ජීවිතයේ ක්‍රියාකාරීත්වයක් කොටසක් බවට පත් කරගෙන හිටපු නිසයි. යුද්ධය ජය ගැනීමට හමුදාපති මට්ටමින් විශාල වැඩ කොටසක් ඉටු කිරීමට මට වාසනාව තිබුණා. ඉස්සෙල්ලා ගවන් පිළ මන්ත්‍රීතුමා බුද්ධියස ගැන කැක්කුමෙන් කතා කරාට ඔහු බුද්ධියංශ ගැන දන්න කිසිම කෙංගෙඩියක් ඔහු දන්නේ නැහැ බුද්ධියංශ ගැන. බුද්ධියංශ වලින් අපි නිරපවු නිලධාරීන්. යුද්ධයේදී පැත්තවලලා හිටපු නිලධාරීන්. ඔවුන් ගෝඨාභය රාජපක්ෂට එකතු වෙනවා. ගෝඨාභය රාජපක්ෂ ඔවුන් හරහා නොයෙක් නොයෙක් කෙනෙහිලිකම් කොළඹ ප්‍රදේශයේ කරන්න පටන් ගත්තා. ඒ වගේ ප්‍රතිඵලයක් නිසා තමයි බුද්ධියංශ වලට අද වෙනකොට ඔය නොයෙක් චෝදනා ඇඟිලි ගැසීම් ඇඟිලි එල්ල කිරීම සිද්ධ වෙලා තියෙන්නේ. ඒවට වා කියන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ වගේ කිසිම නුපුණත්වයක් නැතුව ප්‍රවීණත්වයක් නැතුව බුද්ධිංශ රාජකාරිය වලට වැඩ ගාපු මිනිස්සුයි කියන එක මම මේ ස්ථානයේදී කියන්න කැමතියි. මා යුද්ධයේ මෙහෙයුවේ නීති රීති වලට අනුකූලවයි. ඒක හින්දා හමුදාවට යම්කිසි චෝදනාවක් එල්ල වෙනවා නම් ඒ වගේ වා කියන බාර ගන්නවා. එදත් ලෑස්ති වෙලා හිටියා. අදත් ලෑස්ති වෙලා ඉන්නවා.
නමුත් ගෝඨාභය රාජපක්ෂ වැන්නවුන්ගේ නොඑක් අදහස් ක්‍රියාත්මක කරන්න ගිය වතලොස්සක් නොඑක් චෝදනාවලට එල්ල වෙලා ලක් වෙලා තියෙනවා නම් ඔවුන් ගැන කතා කිරීම යුදමුදාපති හැටියට හෝ සාහුමික යුදමුදාකට සමාජිකයෙක් හැටියට මගේ වාකීමක් වෙන්නේ නැහැ. රටේ බහුතරයේගේ කැමැත්ත අනුව බෞද්ධ ආගමෙන් ලැබෙන ප්‍රමුඛත්වය ව්‍යවස්ථාව හරහා ලැබිය යුතුයි. අතීතයේ හිටපු ආරක්ෂක ලේකම් සහ සේනාධි නායකයා අමුදා ලව්වල පිඩලි ඇස්තුවා, කානු කැප්පුවා, ඔවුන් ලව්වල වැලිගෝණිය ඇස්තුවා, ඔවුන් ලව්වල බල්ලෝ නැව්වා. ඒවා නෙවෙයි අපි සංවර්ධනීය කටයුතු වලින් අදහස් කරන්නේ. හමුදාවල ශක්තිය පවත්වාගෙන යාමට නියමිත හමුදා විනය ආරක්ෂා කර ගැනීම ඉතා අවශ්‍යයි. මා මිත්‍ර දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා පහුගිය කාලයේ හමුදා කුබන්සන ගැන කතා කරා. ඔබතුමා කතා කර ආකාරයට වැරදි කරපු අයට දඬුවම් කරාට අපරාධ කරපු රණ යුරුව හිරේ දැම්මා කියලා යුද්ධට ගියා කියලා අපරාධ කරන්න අයිතියක් නැහැ. එහෙම කරා කියලා හමුදාවල කුමන්ත්‍රණ ඇති වෙන්නේ නැහැ. ඒ ආකාරයේ මත ප්‍රකාශ කළා මගේ මිත්‍රයා හමුදාව අවතක්සේරු කරන්න එපා. දැන් සභාපතිතුමා දැන් විනාඩියකට වැඩිය ගියා මේ කැලෑපත්‍රය කියන තවත් වෙලාව දෙනවද? නෑ නෑ වෙලාව. ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා සභානායකතුමා වෙලාව දීලා තියෙනවා. මේ කැලෑපත්‍රද? කොහේ ඉඳලා ආවේ? ප්‍රාදේශීය සභාවේද? ඒක තියවන්නේ තමුන්නාංශලා වගේ මෙතන කෑ ගහනකොට පැහැදිලි කතාවක් කරන්න බෑ. මෙතන ඉන්න නිකාන් නියෝගේ කෑ ගහන ඉඳ අපට ඒවා ලියාගෙන ඇවිල්ලා කියන්න වෙනවා. ඔබතුමා මේ පළවලා දාන්න. හමුදාවක් ගැන කිසි දෙයක් නොදන්න හමුදාවක් දැකලා නැති කැලෑයස්සේ රිංග රිංග හිටපු ප්‍රාදේශීය සභාවල කසීප්පු ගහපු කමිස් ගහපු කප්පන් ගහක් ඇවිල්ලා හමුදාව ගැන කියනකොට හිතන්නේ ඒවා කැලෑපත්‍ර කියලා. ඒකයි මෙතන කියලා ඔබතුමා මයික් එක දෙන්න. යුද්ධය ඉවර කරපු ලෝකේ හොඳම හමුදාපති කියපු කේක් ගෙඩිය කපපු පුජ්‍යලයා කතා කරන්නේ. තව විනාඩි දෙකක්වත් දෙන්න. ගමන් පිළ මන්ත්‍රීතුමා මෙතෙන්දි ප්‍රකාශ කරා උතුරේ පොලිස් නිලධාරීන් යුද්ධ ප්‍රකාශ කරයි. එහෙම වුණොත් හමුදාවට නැවතත් යුද්ධයක් ඇති වෙයි කියලා. එවැනි ප්‍රකාශයක් කරලා එතුමා හමුදාව අවතක්සේරු කරා. එවැනි තත්ත්වයක් ඇති වුණොත් පැය 24න් හමුදාවේ යුද්ධය ඉවර කරයි. පසුගිය ජනාධිපති වර්ණයේදී ආරක්ෂක ලේකම්වරයා යම් දේශපාලන අදහසක් සහිතව මාධ්‍ය සාකච්ඡාවක් කෙරුවා යම් පෞද්ගලිකව නාලිකාවක. ඒ මාධ්‍ය සාකච්ඡාව සෑම හමුදා කඳවුරක දමා එම සොල්දාදුවන්ට පෙන්වන්න කියලා නියෝගයක් නිකුත් කරා. හමුදා කඳවුර ඇතුලේ පුළුල් තිරවල දේශපාලන කතා ප්‍රකාශයට වෙන්න පටන් ගත්තා. ඒ වගේම ජනවාරි මාසේ 8 වෙනිදා මැතිවරණයේදී ඡන්ද මධ්‍යස්ථානවලට මතුරුපු වතුර බෙදන්න හමුදා යුනිට් ඇති කරා. මේක ඇත්ත කතාව. සුමන දාසලා මතුරුපු වතුර ඡන්ද මධ්‍යස්ථාන වටේ බෙදන්න හමුදා යුනිට් ඇති කරා. ඒ නිසා අපේ රටේ හමුදාව යම් දේශපාලන ආණ්ඩුවක උවමනාවක හස්තයකට මෙහෙමන දිශාවකට තල්ලු කරමින් තිබුණා. හමුදාව රාජ්‍ය ආරක්ෂාවෙන් ඔබ්බට ගිහිල්ලා ක්‍රමානුකූලව ආණ්ඩුවක දේශපාලන හස්තයේ මෙහෙයීමකට ආවා. ඒ කොතරම්ද කියනවා නම් ගරු නියෝජ්‍ය කතානායකතුරු මාගාව තිබෙනවා මෙහෙම ප්‍රවෘත්තියක්. සිය නිල නිවසේ සේවයට අනුයුක්ත කර තිබූ නාවික හමුදාවේ සමාජිකයන්ට වැටුප්පා විශේෂ දීමනා වශයෙන් රජයේ මුදල් ගෙවමින් ඔවුන් සිය පෞද්ගලික කටයුතු සඳහා යොදා ගැනීමෙන් රාජ්‍ය මුදල් හා සම්පත් අවභාවිතාව රාජ්‍ය දේපළ සාවද්‍ය පරිහරණය බලය අනිසිලස පාවිච්චි කිරීම යන චෝදන යටතේ හිටපු ආර්ථික සංවර්ධන ඇමති බසිර් රාජපක්ෂ මහතාට එරෙහිව විමර්ශනය සිද්ධ වෙනවා. ඒ විමර්ශනයේදී නාවික හමුදාවේ සොල්දාදුවන් ඇවිල්ලා දීපු දිවුරුම් ප්‍රකාශ තිබෙනවා. ඒ දිවුරුම් ප්‍රකාශවලද කියනවා එම විමර්ශන දිවුරුම් පෙස්සම් මගින් කරුණු දක්වන නාවික හමුදාවේ නිලධාරින්නා නිලධාරියන් බසිර් රාජපක්ෂ මහතාගේ නිවසේ පෞද්ගලික කටයුතු කරන්න සාරියේ කටු ගහන්න බල්ල බලා ගන්න උයන්න සපත්තු පොලිස් කරන්න වැනි කටයුතු වලට නාවික හමුදාව යොදාගෙන තිබෙනවා. ඒ නිසා මොකද්ද කරේ? මේ හමුදාව රාජ්‍ය ආරක්ෂාවෙන් ඔබ්බට ගිහිල්ලා පුද්ගලයන්ගේ පෞද්ගලික ආරක්ෂාවත් පුද්ගලයාගේ සුඛ විහරණය වෙනුවෙන් ඒ වගේම ආණ්ඩුවක දේශපාලන වුවමනාව වෙනුවෙන් හසුරවන්න පටන් ගත්තා. එවැනි ලෙස හමුදාවක් හසුරවන්න පටන් ගත්තොත් මොකක් සිද්ධ වෙන්නේ? අනිවාර්යයෙන්ම හමුදාව සතු අවිවලය තිබෙනවා. හමුදාව සතු සතුරා මැඩවීමේ උපක්‍රම තිබෙනවා. හමුදාව සතු තොරතුරු තිබෙනවා. හමුදාව සතු බුද්ධ ජාලයක් තිබෙනවා. මේ සියල්ල දේශපාලන ආණ්ඩුවක පැවැත්ම වෙනුවෙන් උපයෝග කරගැනීමේ තත්ත්වයක් වර්ධනය වෙනවා. මේක සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි. ක්‍රමානුකූලව හමුදාවක් තුලට ඇතුල් වෙන ආණ්ඩුව හමුදාවක් තුලට ඇතුල් වෙන දේශපාලනේ අනිවාර්යයෙන් මේක මර්ධනීයම ක්‍රියාමාර්ග දක්වා ඉස්සරහට යන එක වළක්වන්න බෑ. ඒ අනුව තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳව හමුදා සොල්දාදුවන්ගේ නම් කියවෙන්නේ. එහෙනම් ලසන්ත වික්‍රමතුංග ඝාතනය වෙන්නේ දේශපාලන හස්තයක මැදිහත් වීම නිසා. දේශපාලන හස්තයට උපයෝග කරගන්න එක හමුදාව එතන නතර වුණේ නෑ. එක් නැලිකොඩගේ පැහැර ගැනීම පිළිබඳව දැන් චෝදනා ලක් වෙලා තිබෙන හමුදාව මා කියන්නේ මේ පොදු හමුදාව නෙවෙයි. අපේ ලක්ෂ දෙකකට ආසන්න හමුදාවක් ඉන්නවා. මේ හමුදාවෙන් 50කට 100කට ආසන්න ප්‍රමාණයක් තමයි මේ සඳහා යොදලා තිබෙන්නේ. මේ හමුදාව ඉතා කුඩා කණ්ඩායමක්. යම් දේශපාලන හස්තයක් වෙනුවෙන් දේශපාලන වුවමනාවක් වෙනුවෙන් මෙහෙවනු ලැබුවා. ඒ නිසා තමයි ගරු නියෝජ්‍ය කතානායකතුම ඔබතුමාට මතක ඇති. බොරල්ලට ආසන්න කොළොන්නාවේ ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා සුදු වෑන්දකින් පැහැරගෙන යන්නව. පැහැරගෙන යනපු හමුදා නිලධාරියා අහු වුණා. එයා පිළිබඳ කොළොන්නාවේ පොලිසියට ගිහලා පැමිණිල්ලක් දැම්මා. දැම්මට පස්සේ කොළොන්නාවේ පොලිසිය ඕඑස් මහත්තය මාරු කරා. ඒ එලිදර වුණානේ සුදු වෑන් පිටිපස්සේ හමුදාවේ යම් කණ්ඩායමක් නිර්ත වෙච්ච බව. හමුදාවකට එහෙම අයිතියක් තිබෙනවද? යම් දේශපාලකගේ යම් ලේකම්වරයෙක්ගේ මැදිහත් වීම මත
සුදුවැන් නෙවලා පුද්ගලයන් පැහැරගෙන යන්න අයිතියක් නැහැ. ඒ වගේම තමයි රවිරාජ්‍ය පැහැරගැනීම සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි අපි කවුරුද දන්න මාධ්‍යවේදීන්ට කිට්නාර පහර දීම පිළිබඳව, උපාලි තෙන්නකොන්ට පහර දීම පිළිබඳව, පොදල ජයන්ත ගතපය කඩලා කොණ්ඩ කැපීම පිළිබඳව මෙවට කවුද හවුල් වී තිබෙන්නේ? එනිසා මේ සමස්ත හමුදාව නෙවෙයි, හමුදාව ඇතුළේ කුඩා කල්ලියක් නිර්මාණය කරගත්ත තමන්ගේ දේශපාලන බලය, තමන්ගේ ආණ්ඩු බලය, තමන්ගේ මර්ධන බලය සමාජ භීතයට පත් කිරීම සඳහා කල්ලියක් උපයෝග කරගත්තා. ඒ කල්ලියල් දරුව වෙන්න ඕනේ නැද්ද? සහතික වශයෙන් ඒ කල්ලිය දැනගන්න ඕන මේ රට. ඒ සමස්ත හමුදාවටම කරන නිඳාවක් සහ පාසයක්. කැබිනට් තීරණ දෙනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව අදත් පැවතුනේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී. මෙහිදී සීමා සහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම ඈවර කිරීම සම්බන්ධයෙන් අනුමත වූ යෝජනාව ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව අදහස් පළ වුණා. පසුගිය කාලයේ පැවති තත්ත්වය හමුවේ විශේෂ ස්ථානවලට ආරක්ෂාව සැපයීමට රජයට අනුබද්ධ ආරක්ෂක සේවාවක් වශයෙන් රක්නා ලංකා ආරක්ෂක සමාගම පිහිටවලා තියෙනවා. දැන් සාමකාමී වාතාවරණයක් තියෙන නිසා එවැනි ආරක්ෂක සේවාවක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් පැනනගින්නේ නැහැ. ඒ නිසා රක්නා ලංකා ආරක්ෂක සමාගම දැනට ඉටු කරනු ලබන ගොඩබිම් ආරක්ෂක කටයුතු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට පැවරීමටත්, සාගර ආරක්ෂක කටයුතු නාවික හමුදාවට පැවරීමටත් නීතිපතිතුමාගේ උපදෙස් අනුව මෙම සමාගම ඈවර කිරීම ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළා. නෑ, ඒකේ අන්තිමටම මේකෙදි කියනවා මේ පිළිබඳව නීතිපතිට යවලා නීතිපති අනුව ක්‍රියා කරනවා කියලා. දෙවනි කටයුත්තක් ඉස්සෙල්ලා තියෙනවනේ මේ ආයතන අර්ධයන්ත කියන එකනේ. ඒගොල්ලන්ට එහෙම බැඳීමක් තියෙනවා නම් වන්දිකේව තැහැකි. ඒ ගැන ක්‍රියා කරයි. මේ කැබිනට් වාර්තාවේ ඒ පිළිබඳව මොකක්වත් නැහැ. මොකද එතන මං හිතන්නේ ස්ථිර සේවකයෝ කියලා කවුරක්වත් නැහැ. ඔක්කොම බැඳිලා තියෙන නිකන් කොන්ත්‍රාත් ක්‍රමය. කොන්ත්‍රාත්යක් ඕන වෙලාවක නවත්ත දැයි. අනිත් එක නාවික හමුදාවට මූද ආරක්ෂා කිරීම. ඒ අනුව තමයි ඇවන් ගාඩ් එකට දුන්නේ මූදනාව. විශේෂයෙන්ම සිවිල් ආරක්ෂක බලකායත අයින් කළා තමයි රත්නලංකායකට දුන්නේ. ඒතකොට දැන් සිවිල් ආරක්ෂක බලකායට නැවත දුන්නා. මූද නැවත ආපහු නාවික හමුදාව ගත්තා, මේකෙන් අයින් කළා. රත්නලංක සමාගම ඈවර කිරීමත් එක්ක ඒකට නීතිපතිතුමාට දී කියලා තියෙනවානේ. ඒක ඒකට අවශ්‍ය නීතිමය පියවර ගන්න කියලා. නාවික හමුදාවට පුළුවන්. නාවික හමුදාවනේ කරේ. ඒකනේ ගෙනල්ලා දුන්නේ මේ රක්නලංකා කියලා දීලා රක්නලංකායකින් හොරෙන් දුන්නා ඇවන් ගාඩ් එකට. දැන් කරන්නේ නාවික හමුදාව. එක අවුරුද්දකට බිලියන 3ක් ලාභ ලැබුවානේ නාවික හමුදාව. අපි ගත තීන්දුව ඉන්න. දැන් ඇවන් ගාඩ් සමාජ සම්බන්ධතාවය ගැන නීතිමය ක්‍රියාමාර්ග තියෙනවානේ. උසාවියට දාලා. අධිවේගී මාර්ග ඉදිකිරීම වැනි ජනප්‍රිය දේශපාලනින් මිදී විධිමත් ප්‍රවාහන සේවයක් ඇති කිරීමට කටයුතු කළ යුතු බව අමාත්‍ය පාටලී චම්පිකරණවක මහතා පවසනවා. මාර්ග ආරක්ෂක සතියේ අවසන් දින ජාතික සමුළුවට අද කොළඹදී එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මෙම අවස්ථාවට අමාත්‍ය රාජිත සේනාරත්න, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් එක් වුණා. අද ලංකාවේ ප්‍රධානම ගැටලුවක් තමයි මාර්ග තදබද. අද කොළඹ නගරයට දවසකට ඇතුල් වෙන මිලියනයකට ආසන්න ජනගහණයෙන් 55%ක් පමණම එන්නේ පෞද්ගලික වාහනවලින්. ඇත්තටම දැන් මේ තියෙන වාහන තදබදය හා ඒකෙන් ඇති වෙලා තියෙන ප්‍රශ්නය සමාජ ප්‍රශ්නකින් ඔබ්බට ගිහිල්ලා ආර්ථික ප්‍රශ්නයක් බවට පත් වෙමින් තිබෙනවා. මෙය 120 ඉක්ම වූ හැටියේ ශ්‍රී ලංකා ආර්ථිකය කඩා වැටෙන්න පටන් ගන්න. පහුගිය අවුරුදු 10 රටේ ප්‍රාග්ධන වියදමින් පාරවල් හදන්න වියදම් කරා 140. ඒකෙන් අපේ ප්‍රවාහන ප්‍රශ්නේ විසඳුණා. අපි පළවෙනි අධිවේගී මාර්ගය ගත්තොත් කොට්ටාවේ ඉඳන් ගාල්ලට පැයෙන් යන්න පුළුවන් ඇත්ත. හැබැයි කොට්ටාවට යන්න පැය කහමාරයි. දෙවට හන්දියේ ඉඳන් ගාල්ල නගරයට යන්න තව පැයයි. දැන් අද ඒකයි තත් අධිවේගී මාර්ග තනන අතරේ විධිමත් නාගරික සැලසුම් කරණයකුත් පොදු ප්‍රවාහනයේ ශක්තිමත් කිරීමට කෙරේ අපි යොමු වෙන්න ඕනේ. දැන්වත් මේ ජනප්‍රිය දේශපාලනයෙන් මිදිලා මේ අධිවේගී මාර්ග අපි හැදුවාය කියන ජනප්‍රිය දේශපාලනයෙන් මිදිලා බස් රථ දුම්රිය ප්‍රවාහනය ශක්තිමත් කරන්න තමන්ගේ ආයෝජන සිදු කළ යුතු අවස්ථාව එළඹිලා තිබෙන බව ප්‍රකාශ කරන්න ඕනේ. දැන් සමහරව අහනවා දැන් මේ මාර්ග අනතුරු වලට මේවා ගැහුවාම ඒවා අඩු වෙයිද කියලා. පැහැදිලිවම අඩු වෙනවා. ඒවා බස් නැවැත්තුවොත් දවස් දෙකක් බස් නැවැත්තුවාම ඒ නවතව බස් ටික අයින් කළා මේ කොච්චර බෝලිම ඉන්නවද බස් හිමියෝ බස් ටික රෙජිස්ටර් කරගන්න. පාර පැනීමේ සිට මිනි මැරීම දක්වා නීතියක් විදිහට හැමෝටම එක කළා ක්‍රියාත්මක කරනවා. මං එදා කිව්වා 25000 ගහන්න නැත්තම් මේවා වුණාම ඒ රත හිමියගෙන් සහ රියදුරාගෙන් දඩ ගහන්න ඕනේ. අර
අර මරණයට වන්දි ගෙවන්න. අපේ රෝහල් ගාස්තුත් ඒගොල්ලෝ ගෙවන්න ඕනේ. ඉතින් මේගොල්ලෝ හප්පන හප්පන සැරේට අපි ලක්ෂ 4-5ක් වියදම් කළා අපි මේ සල්ල කර්ම කරන්න ඕනේ. අපේ ගානේ. දැන් බලන්න මේ පවුගේ ටිකේ 25000 එනවයි කිව්වහම මාර්ගානතුරු 15%කින් අඩු. දැන් අපි දැක්කනේ ලයිසන් නැති කට්ටියට 25000යි කිව්ව හැටි ලයිසන් පොලිම කොච්චර දික්ුණාද? දැන් මේකට ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද? TTV බස් 128කට අලාබහන්. 40 ගානක් තුවාල වෙලා. මේ විදිහට නීතියට අරගෙන මං කිව්වේ ජනාධිපතිතුමාට ගම් පිටින් පීරලා ගේන්න ඕනේ මේකත්. පීරලා ඒගොල්ලන්ගේ ගෙවල් වල තියෙන ගෙවල් හරි උගස් තියලා මේ CTV බස් එක රිපයර් කරපන්. ඉතුරු ටික උසාවියට දාලා කරන්න ඕනේ. එහෙම තමයි මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. වෙන කොහොමද නීතිය ක්‍රියාත්මක? දැන් 128ට අඩු ගානේ 128ක්වත් හොයාගන්න බැරි නම් ගල් ගහපු එවුන් පොලිසිය වැඩකුත් නැහැ. ගමේ පොලිසියට බැරි නම් ගමේ ගල් ගහපු එකා හොයාගන්න ඒ ගමේ පොලිසිය ඒ කියන්නේ දන්නේ නැහැ ගම. හැත කතාව ඒකයි. පොලිසිය හරියට ගමත් එක්ක ඉන්නවා නම් දුරගැතන පණවිඩ පහක් එනවා අන්නරුව ගැහුවේ කියලා. ආපදා පිළිබඳ දැනුවත් වීම හා ඉදිරි අභියෝග මෙන් ඊයේ ආරම්භ වූ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අදත් බතරමුල්ල වෝටර්සේජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්ුණා. අකණ්ඩව හත්වන වරටත් පැවැත්වුණු ආපදා පිළිබඳ දැනුවත් වීමේ හා ඉදිරි අභියෝග පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අදින් නිමාවට පත් වුණා. ඊයේ බතරමුල්ල වෝටර්සේජ් හෝටල් පරිශ්‍රයේ පැවති මෙම සම්මන්ත්‍රණය සඳහා දේශ විදේශ නියෝජිතයින් රැසක් එක්ව සිටියා. ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් සිදු කරන ලද වාර්ෂික පර්යේෂණ ප්‍රතිඵල තුළින් එහි දැනුම බෙදා හදා ගනිමින් ඇතිවන ආපදා තත්ත්වයන්ට සරිලන පරිදි ගොඩනැගිලි ඉදිකිරීම සඳහා වූ තාක්ෂණය පිළිබඳ සාකච්ඡා කිරීම මෙම සම්මන්ත්‍රණයේ අරමුණ. ලොව පුරා රටවල් කිහිපයක ගොඩනැගිලි ඉදිකිරීමේ තාක්ෂණික දැනුම අප රට වෙත ලබා දීමත් ගංවතුර සුලිසුලං භූමිකම්පා නායයම් වැනි ආපදා තත්ත්වයන් වලට ගැලපෙන පරිදි ඉදිකරන ලද ගොඩනැගිලි සඳහා ප්‍රමිතීන් හඳුන්වා දීමත් මෙහිදී සිදු වුණා. මෙහිදී නෝර්වේජියානු තානාපතිවරයා විසින් පොළවේ කුහර සහිත ස්ථාන සහ අවදානම් සහිත භූමි පරීක්ෂාව සඳහා වූ විශේෂ උපකරණයක් අප රට වෙත පරිත්‍යාග කිරීමද මෙහිදී සිදු වුණා. ශ්‍රීපාද වන්දනා සමය ලබන උඳුවප් පොහෝ දිනෙන් ආරම්භ වීමට නියමිතයි. සදහැවත් බැතිමතුන්ගේ අවධානය පිණිස මේ අපින් දැනුවත් කිරීමක්. ශ්‍රීපාද වන්දනා සමය ලබන උඳුවප් පොහෝ දිනෙන් ආරම්භ වීමට නියමිත අතර උතුම් බුද්ධ වන්දනාවේ නියලීමට සදහැවත් බැතිමතුන් සුදු පැහැති පිරිසිදු වස්ත්‍රවලින් සැරසී පැමිණීම වැදගත් කරුණකි. බෞද්ධයන්ගේ ගෞරවාදරයට පාත්‍ර ශ්‍රීපාද පුදබිම කරා පැමිණෙන බැතිමතුන් ලෙස ඔබෙන් ඉටුවිය යුතු මෙහෙය ඉතා උතුම් විය යුතුයි. ඔබේ හිතසුව පිණිස ගතසුව පිණිස වන්දනාමාන කරන්නට යන ශ්‍රීපාද පුදබිම අවට පරිසරයද ඉතාමත් නිස්කලංක එමෙන්ම සුන්දර දරවන පියසක්. එළබෙන උඳුවප් පොහෝ දිනෙන් ඇරඹෙන මෙම අති පූජනීය වන්දනා සමය මැයි මාස වෙසක් පොහෝ දිනෙන් අවසන් වීමට නියමිතයි. කරුණා සිත් පෙරදැරිව බුද්ධ වන්දනාවේ නියැලෙන්නට ඔබට අපි ලබා දුන් අවදාන කිමි. මේ දිනවල රට පුරා වෛරස් ආසාදනයක් පැතිර යන බැවින් වඩාත් කල්පනාකාරී වන්නේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරනවා. දින කිහිපයක් උණ රෝගය පවතින අතර එය සුවවීමත් සමග සති කිහිපයක් පුරා රඳා පවතින වෛරස් රෝගයක් පැතිර යන බවත් එම වෛරසය හේතුවෙන් වියලි හෝ සෙම සහිත කැස්ස හා ශ්‍රැම් ප්‍රතිශාව ඇතිවිය හැකි බවද ඔහු සඳහන් කළා. කුඩා දරුවන් අතර වැඩි වශයෙන් මෙම වෛරසය පැතිර යන බැවින් සෙනක ගැවසෙන ස්ථාන වෙත දරුවන් රැගෙන නොයන ලෙස වෛද්‍යවරුන් දෙමාපියන්ට දැනුම් දී තිබෙනවා. වියලි කැස්ස හෝ සෙම සහිත කැස්ස සති කිහිපයක් පමණ රඳා පවතින්නේ නම් එය බැක්ටීරියා ආසාදනයක් විය හැකි බැවින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා වහාම යොමු වන ලෙස විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළා. දෙවන ලෝක සංග්‍රාමයේදී ඇමරිකාවේ පර්ල් වරාය වෙත එල්ල වූ ජපාන් බෝම්බ ප්‍රහාරයට අදට වසර 75ක් සපිරෙනවා. ප්‍රහාරයෙන් ඇමරිකානුවන් 2400කට අධික සංඛ්‍යාවක් මිය ගියා. වසර 1941 දෙසැම්බර් 7 ඇමරිකානුවන්ට අඳුරු මතකයක් එක්කල දිනයක්. ඇමරිකාවේ පර්ල් වරායට එදින උදෑසන ජපන් බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා. මෙහිදී ඇමරිකානු නාවික ප්‍රහාරක යාත්‍රා 8ක් විනාශ වී ගියා. තවත් යාත්‍රා 4ක් මුහුදුපත් වුණා. වරායේ පැවති තවත් 100කට අධික ප්‍රහාරක යාත්‍රා සංඛ්‍යාවක් මෙම ප්‍රහාරයෙන් විනාශ වුණා.
මෙම ප්‍රහාරයෙන් ඇමරිකානුවන් 1200කට අධික සංඛ්‍යාවක් තුවාල ලැබුවා. මෙම ප්‍රහාරයට අදට වසර 75ක් සපිරෙනවා. ඒ කුරිරු යුද සමය දැන් අවසන්ව පැවතියත්, ඉන් සිදු වූ ජීවිත හානිය අදටත් ඇමරිකානුවන් තුල නොමැකී පවතිනවා. ජාත්‍යන්තර රටවල් සම්බන්ධයෙන් වන අධ්‍යාපන ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පත්වීමට සිංගප්පූරුව සමත්ව තිබෙනවා. ලෝක ප්‍රකට OECD ආයතනය විසින් වාර්ෂිකව ඉදිරිපත් කරන ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට මෙවරද සමත්වුණේ සිංගප්පූරුවයි. රටවල් 70ක් ඇසුරින් අවුරුදු 15 වයස් කාණ්ඩයේ දරුවන්ගේ ගණිතය, කියවීම සහ විද්‍යාව යන විෂයන් කෙරෙහි පවතින හැකියාවන් මත පදනම්ව මෙම ශ්‍රේණිගත කිරීම සිදු කරනු ලබනවා. එය නම් කර ඇත්තේ ඉන්ෆ්ලුවෙන්ෂල් PISA රෑන්කින් ලෙසයි. සමීකරණයට අනුව අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ගණිතය විෂයට අදාළ ශ්‍රේණිගත කිරීමේ පිළිවෙලින් පළමු, දෙවන සහ තෙවන ස්ථාන දිනා සිටින්නේ සිංගප්පූරුව, හොංකොං සහ මකාගෝ යන රාජ්‍යයන්. විද්‍යාව විෂයෙන් පිළිවෙලින් සිංගප්පූරුව, ජපානය සහ එස්ටෝනියාව පළමු ස්ථාන ත්‍රිත්වය දිනා සිටින අතර, කියවීම විෂයෙන් සිංගප්පූරුව, හොංකොං සහ කැනඩාව යන රාජ්‍යයන් පළමු ස්ථාන ත්‍රිත්වයේ රැඳී සිටිනවා. සමගින් සවස 6 සිට TV ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා. අපි යලිත් ඔබ හමුවන්නේ රාත්‍රී 7:30 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්.